ශ්‍රී ලංකාව විශේෂයෙන්ම දැවෙන ප්‍රශ්න වරින් වර මතුවෙනවා. ඒ දැවෙන ප්‍රශ්න මතුවෙනකොට මිනිසුන්ට තියෙන ඔක්කොම අමතක වෙන තත්ත්වයක් උදා වෙලා තිබෙන්නේ. දැන් මේ දවස්වල හැමදෙනාගේම මනස යොමු වෙලා තිබෙන ක්‍රිකට් මැච් එක පිළිබඳවයි, ව්‍යාපාර පිළිබඳවයි. ඉතින් මෙතෙන්දී අපේ පාර්ලිමේන්තුවේ දැක්ක දෙයක් තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කරන්නේ කියලා යෝජනාවක් ගේනකොට මේ කවදාකවත් නැති විදිහට මේ යෝජනාවට ඒකමතිකව සම්මත වුණා. ඒක සම්මත වුණා. ඒ බොහොම කලාපරික වෙන දේවක්. ඇත්ත වශයෙන්ම ක්‍රිකට් මැච් ව්‍යාපාරය ගෙනාපු යෝජනාව ඒකමතික සංවිධා ඒකමතිකවම සම්මත වෙච්ච වෙලාවේ අපේ රට ගැන අපට ලොකු දැක්මක් ඇති වුණා. ඒ දැක්ම තමයි සෑම ප්‍රශ්නකදීම අපේ මිනිස්සු කොන් වෙන්න එකිනෙකා කාකොටා ගන්න නැතුව, එකිනෙකා බෙදෙන්නේ නැතුව රට ගැන හිතලා ඒ පනස් සම්මත කරනකොට සාධාරණ හැම දෙයකදීම ඒ විදිය කළොත් ඒකම උත්කෘෂ්ඨ ජයක් කියලා අපට හිතන්න පුළුවන්කමති වෙනවා. මොකද ආණ්ඩු පක්ෂයත් එකමුතු වුණා, විපක්ෂයත් එකමුතු වුණා, ඔක්කෝම ඒක මතිකෝ මේක සම්මුතය කරගත්තා. මේක ඉදිරි ගමනට ලොකු ජයග්‍රහණයක් අපේ රටේ. එනිසා අපි කියන්නේ ඉදිරි සෑම් ප්‍රශ්නයකදීම අපි එකාමෙන් එකට එකතු වෙලා මේ වගේ ප්‍රශ්න අපි සම්මත කරගන්නවා නම් මේ රටට ලොකු ආශිර්වාදයක්. ඒක හැම කෙනාම හැම දේශපාලන පක්ෂයක් හිතන්න ඕන දෙයක් තමයි. සාධාරණ නීතිගරුක යුක්තිගරුක සියලුම ප්‍රශ්නවලදී අපි බෙදෙන්නේ නැතුව, කාකොටා ගන්න නැතුව, බැනගන්නේ නැතුව ඒ විවාදය කරලා ඒක සම්මත කරගන්නව නම් ඒක තමයි ඉතාම හොඳ දෙයක්. අපි දැක්කේ මේක පාර්ලිමේන්තුවේ දැක්ක එකම දේ. මොකද වෙනදා පහ කෑක නොයෙක් කියවා තියෙන මිසා තාම උත්කෘෂ්ට අපි කරනවා.